ෆ්ලෝරල් හැඩෙන් කෙලින් බ්ලොසම් බියුටි හඳුන්වා දෙන මිල රුපියල් 100යි. මෙරට සාමාන්‍ය පවුලක උපත ලබා ග්‍රාමීය පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව රටේම මුල් පුරවැසියා බවට පත් වූ අනුර කුමාර දිසානායක මහතාගේ උපන්ගම මාතලේ දේවහුරුවයි. මිනින්දෝරු සහකාරවරයෙක් වූ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ ගෘහණියක වූ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළ ඔහුගේ මව්පියන්. පවුලේ දෙවැනි දරුවා ලෙස උපත ලැබූ අනුර තමුත්තේකම ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නාතුරු අධ්‍යාපන කටයුතුවල නිරත වුණේ තමුත්තේකම මධ්‍යම විද්‍යාලයෙන්. ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අනුර 1992 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1995 වසරේදී සිය උපාධිය සම්පූර්ණ කළා. ඒ අතරතුර කාලයේදී අනුර කුමාර දිසානායක නම් වූ සිසුවා විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමේ සභාපතිවරයා ලෙස හා තවත් ක්ෂේත්‍ර කිහිපයකින් සමාජීය හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවට පත් වුණා. කෙසේ වෙතත් ඊට පෙර ඔහු 1987 කාලවකවානුවේදී ඉන්දුලංකා ගිවිසුමට එරෙහිව රටපුරා ක්‍රියාත්මක වූ මහජන විරෝධතාවන්ට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස සිය දායකත්වය සපයමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බවටයි පත්ව සිටියේ. එම පන්නරය ඔස්සේ යමින් ජනතා විමුක්ති පෙරමුණ මර්ධනයට ලක්වීමට සමගාමීව අඩාල වී තිබූ සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනැංවීමට 1993 කාලවකවානුවෙන් පසුව අනුර විශ්වවිද්‍යාලය තුළ කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළා. එහි කූට ප්‍රාප්තිය වන්නේ 1997 වසරේදී අනුර සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරයටත්, අනතුරුව එම වසරේදීම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍ය කාරක සභාවටත් තෝරාපත් කරගනු ලැබීමයි. අනතුරුව අනුර 1998 වසරේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු බවටත් පත් වුණා. අනුර කුමාර දිසානායක මැතිවරණ දේශපාලනයට යොමුනේ 1999 වසරේදී පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහමැති අපේක්ෂකයා ලෙස තරඟ බිමට පැමිණීමත් සමගයි. 2000 වසරේදී පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කළ අතර එය ඔහුගේ ප්‍රථම පාර්ලිමේන්තු ආගමනය වුණා. 2001 වසරේදී පරිවාස වැඩපිළිවෙල යටතේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දැරූ සමයේ 17 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම, ගොවි ණය කපාහැරීම ඇතුළු ජනතාවාදී පියවරයන් ඉටුකර ගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළා. 2004 වසරේ ඔහු දෙවන වරට පාර්ලිමේන්තුවට පිවිසියේ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින්. 2004 වසරේ පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම් වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යංශයේ වගකීම අනුරට පැවරුණා. එහිදී ඔහු එදා මෙදාතුර ලාංකීය ඉතිහාසයේ අත් නොවිඳි විසල් ආදර්ශයක් එම අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් රට ලබා දුන් බව පොදුවේ කාගෙත් පිළිගැනීමයි. බෙදුම් වාදය ශක්තිමත් කරන සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමට ආණ්ඩුව උත්සාහ කිරීම පදනම් කරගෙන අනුර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන් සිව්දෙනා එම ආණ්ඩුවෙන් ඉවත් වුණා. පසුව එළඹී 2008 වසර අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ජීවිතයට තවත් වගකීම් එක් කරමින් ඔහුව එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා බවට පත් කෙරුණා. 2010 මැතිවරණයේදී අනුර පාර්ලිමේන්තුවට පිවිසුනේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින්. 2014 වසරේදී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට තෝරාගනු ලැබූ අතර එය ඔහුගේ දේශපාලන ජීවිතයේ තීරණාත්මක සංදිස්ථානයක් බවට පත් වුණා. 2015 වසරේදී අනුර කුමාර දිසානායක මහතා නැවතත් පාර්ලිමේන්තුවට පත් වූ අතර එම වසරේ දෙසැම්බර් මාසයේ සිට 2018 වසර දක්වා ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේ වගකීමද බාරගනු ලැබුවා. සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් එක්කර ගනිමින් ජාතික ජනබලවේගය නමින් නැවුම් දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කර සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල හෙම්බත්ව සිටි ජනතාව ඒවට රොක් කර ගැනීමේ අභියෝගාත්මක මෙහෙයුමට අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම පියවර තැබුවේ 2019 වසරේදී. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වුණේ එම නව දේශපාලන පක්ෂයේ මාලිමාව ලකුණ යටතේ. ඔහු එහිදී ඡන්ද 418,553 හෙවත් 103.16% හිමි කරගත්තා.
අනතුරුව 2020 වසරේ පැවති මහමැතිවරණයෙන් ඔහු නැවතත් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ආර්ථික අර්බුදය හමුවේ එදා මෙදා තුර ශ්‍රී ලංකේය දේශපාලන භූමියේ නිර්මාණය වූ අති දැවැන්තම ප්‍රගතිශීලී මහජන ව්‍යාපාරය බවට ජාතික ජනබලවේගය පත්කිරීම සඳහා අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට මෙහෙවරක නිරත වුණා. 2021 වසරේදී එහි නායකත්වයට පත් වූ ඒ මහතා ජාතික ජනබලවේගය මෙරට ජනතාවගේ වැඩිම ජන ප්‍රසාදය මෙන්ම ආකර්ෂණය ඇති දේශපාලන බලවේගය බවට පත්කිරීමට දුන් නායකත්වයේ විශිෂ්ටත්වය රට හමුවේ පෙන්නුම් කරමුනි මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වුණේ. ඒ අනුව නායකත්වය යනු කුමක්ද යන්න නිසි පරිදි පෙන්වා දුන් නායකයෙකුට මේ වන විට රටේ ඉදිරි අවුරුදු පහක වගකීම දැන් පැවරී තිබෙනවා. සැමවිටම සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමින් සත්‍ය සමාජගත කිරීමට කැප වූ මාධ්‍ය ජාලයක් ලෙස රට වෙනුවෙන් සත්‍යවාදී නායකයෙකු ලෙස සිය ගමන් මග එලි පෙහෙලි කරගනිමින් දැන් රටට නායකත්වය සපයන්නට සූදානමින් සිටින රටේ නව නියමුවානනි ඔබට ස්වර්ණවාහිනී සහ මොනරා මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්.